තුන් දෙනෙක් මරාගෙන කොස්තාපල් දිවිනසා ගත්තා. මේ කනගාටුදායක පුවත වාර්තා කරනවා දවසේ දිවයිනේ. සුදන්ත එක්ස්පර්ට් කියා නිරෝගී මුවකට විශේෂඥ රැකවරණය. තවත් කොස්තාපල්වරයෙකු මවක සහ දියණියකයි මෙසේ ඝාතනය කළ තිබෙනේ. විවිධ බිබිල කරානුගල පොලිස් ස්ථානයේ සේවය කරන කොස්තාපල්වරයෙකු යාළුවේ මෙම පොලිස් ස්ථානයේම සේවය කරන තවත් කොස්තාපල්වරයෙකුට නිලියද්ද ප්‍රදේශයේ පදිංචි මවකට සහ දියණියකට වෙඩි තබා ඝාතනය කළ තිබෙනෝ කියන පුවත වාර්තා වුණා. ඝාතන වැළකින් අම්පාර හෙල්ලේ කරානුගල කොස්තාපල් තුනක් මරලා සිය දිවිත් හානි කරගත්ත මව්බිම කියනවා. ඝාතනය සිදු කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා මියගිය කොස්තාපල්වරය අතර මතභේදයක් තිබුණා කියලා ඊයේ සවස් වන විටත් හෙළි වෙලා තිබිලා නැහැ. ඒ අතර තමයි මවට සහ දියණියට වෙඩි තබා ඝාතනය කළ ඇත්තේ ඉඩම් ආරවුලක් හේතුවෙන් කියලා දැනට තොරතුරු ලැබුණා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහත්මයා කියන්නේ. වෙඩි තැබීම සිදු කළ බව කියන මේ තුසිත කුමාර නැමැති 42 වැනි කොස්තාපල්වරයා රාජකාරියට තුන්වෙනිදා වාර්තා කළ ගිනියම්විය රැගෙන යළුවෙම ඔහුට ඇත් යතුරු පැදියෙන් කිලෝමීටර 20ක විතර දුරින් පිහිටි මේ කොස්තාපල්වරයාගේ නිවසට ගිහිල්ලා ඔහුට වෙඩි තබලා ඝාතනය කළා තිබෙනවා. මේ අතර 54 හැවිරිදි මවට සහ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයාට වෙඩි තබලා ඝාතනය කළා තිබෙනවා. ඉන්පස්සේ ඔහු සේවය කරන කරාඩුගල පොලිස් ස්ථානයෙන් අසලට ඇවිල්ලා ගිනියවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත් වෙලා ඉන්නවා. ඔහුත් එක් දරුපියෙක් කියලායි වාර්තා කරන්නේ. ඔහුගේ බිරිය කියන ආකාරයට සදහන් කළ තිබෙන සැමියා දුරකථනයෙන් කතා කළ තමා දරුවන් දෙන පරිස්සමින් ඉන්න තියාගෙන ඉන්න කියලා කිව්වා කියලයි. ඉතින් ඔහු යම්කිසි චිත්ත පීඩාවකින් හිටියා කියලා වාර්තා වෙනවා. මොකද්ද පීඩාව කියන එක වාර්තා වෙලා නැහැ. PC තිදෙන කුමාරා වෙඩි තබාගෙන කියලා අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන්නේ. මේ ගැන සඳහන් ඉංග්‍රීසි පුවත්පත් සහ සියලු පුවත්පත් එය වාර්තා කළ තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.